ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය කාලයේ පුරාම යම් ආකාරයක සති කිහිපයක් මාසයකට අධික කාලයක් එමෙතන මාස දෙකක් විතර කාලයක් යම් අධිකරණමය ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තිබුණා. සිතාමතාම පක්ෂයේ කණ්ඩායමක් විශේෂයෙන් ඇමති කඳුර දරන ඇමතිවරුන් විසින් සැලසුම් කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට පක්ෂයේ සභාපතිවරයාට පත්කරන සභාපතිවරයාට ලේකම්වරයාට වැඩබලන ලේකම්වරයාට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග හරහා අතුරුතහනන් නියෝග කීපයක් අරන් තිබුණා. නමුත් පසුගිය කාලේ පුරාම යම් අධිකරණමය සීමාවන්ට ගොදුරු වෙමින් තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට අධිකරණයේ විසින් ඔහුගේ අතුරුතහනන් නියෝගය ඔහුට පනවා තිබුණු ඉවත් කරනු ලැබුවා. ඒ අතුරුතහනන් නියෝගය පිළිබඳ තීන්දු ලබා දෙන්නට පසුගියදා ගරු අධිකරණයේ රැස් වුණාම අර අමාත්‍යවරුන්ගේ පාර්ශවය ඒ නඩුවට මැදිහත් වීමට අවකාශය ඉල්ලා සිටියා. ඒ ඉල්ලා සිටපු අවස්ථාවේදී අධිකරණය ඊට පසුදා නැවත රැස් වෙලා අධිකරණය ප්‍රකාශයට පත් කළා. එහෙම අධිකරණයට තීන්දුවට පාර්ශවකරුවෙක් විදිහට මැදිහත් වෙන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම දයාසිරි ජයසේකර මහතාට විරුද්ධව අතුරුතහනන් නියෝගයක් පැනවීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ අනුව ඉදිරි සතියේ තුල ඒ අවසාන වශයෙන් මේ අධිකරණමේ තීන්දුව ප්‍රකාශයට පත් වෙයි. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල අධිකරණමය වරම් අවසරයක් ලැබිලා තියෙන්නේ පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට පමණයි. ඉතින් දැන් මේ අනුව එතුමා ලබන සතියේ මේ සතිය අවසානයේ සෙනසුරාදා සියලුම සංවිධායකවරුන් කොළඹට කැඳවලා පක්ෂයේ වර්තමාන මුණ පාලා තියෙන ගැටලුව, ඒ වගේම ඉදිරියේ මැතිවරණවලට මුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද, සංවිධායකවරුන් මුණ පාලා තියෙන ගැටලුවල ස්වභාවය මොකද්ද, වර්තමාන දේශපාලන වාතාවරණය තුළ පක්ෂයේ ගත යුතු ක්‍රියාමාර්ගය මොන වගේද කියන කාරණය පිළිබඳ ඔවුන් සමග සංවාදයක් ඇති කර ගැනීමට උත්සාහ කරනවා. ඒ සඳහා මේ වනවිට පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් සෑම සංවිධායකවරයෙකුටම දීර්ඝ විස්තරයක් සමග මූලික ප්‍රශ්න පහක් අහනවා. ඉදිරි කාලයේ පක්ෂයේ ගත යුතු ක්‍රියාමාර්ග මොන වගේද කියන කාරණය පිළිබඳ ඔවුන්ගේ නිදහස් අදහස් මොනවද කියන කාරණේ. ඒ අදහස් නැවත විමසීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අනුව පක්ෂයේ නැවත වතාවක් යාවත් කාලීන කරමින් පක්ෂයේ නීත්‍යානුකූලභාවය තහවුරු කරමින් මැතිවරණ කොමිසම ඉදිරියට මේ කාරණාව ඉදිරිපත් කළ පක්ෂයේ නිල ස්වභාවය, නිල ආයතනික ස්වභාවය තාවර කිරීමම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා රටේ බරපතල ආර්ථික අර්බුදයක්, සමාජ අර්බුදයක්, සංස්කෘතික අර්බුදයක් තියෙන වකවානුවක රටේ දැවැන්ත දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අකර්මණ්‍ය කිරීමේ රජය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට අපේ පක්ෂයේ ඇමතිවරුන් ඇමති කන්දරණ කණ්ඩායම් විසින් කරනු ලබන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තත්ත්වයට උදා වෙලා තියෙන්නේ. මේ තත්ත්වය ක්‍රමයෙන් ජයග්‍රහණය කරමින් තිබෙනවා. මේ වෙනුවට සංවිධායකවරුන්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාධරයන් මේ වටපිටාව තේරුම් ගනිමින් පක්ෂයේ වටා රොක්වෙමින් තිබෙනවා කියලායි මම හිතන්නේ. අපිට පුළුවන් වෙයි ඉදිරි සතියේ පැවැත්වෙන සාකච්ඡාව පදනම් කරගෙන මේ රටේ දැවැන්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට කොයි ස්ථාවරයද ගන්න ඕනේ කියන කාරණය පිළිබඳ සංවිධායකවරුන්ගේ මතය විමසලා ඒ අනුව ක්‍රියාමාර්ගවලට යොමු වෙන්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ තමයි අද මූණ පාලා තියෙන ගැටලුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලුව අර්බුදය ඉතා නොබෝ දිනකින් निराකරණය වෙයි කියලා අපි හිතනවා. ඒ සඳහා විශේෂයෙන්ම ගරු අධිකරණය ලබා දුන්න තීන්දුව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ස්වාධීන අධිකරණයට බලපෑමක් කරන්න යම් උත්සාහ කළාට ඒ උත්සාහයන් අසාර්ථක වී තියෙනවා කියන එක අපි හිතන්නේ. මේ වෙනකොට ලංකාවේ දේශපාලන වාතාවරණය කෙමෙන් පෙළ ගැහිමින් තිබෙනවා. තව මේ සතිය අවසාන වෙනකොට මැතිවරණ කාලසටහන මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරටේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරය, මෙරටේ දැවැන්ත නායකයින් බිහි කරපු ව්‍යාපාරය, මෙරටේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරපු ව්‍යාපාරය කොහොමද ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්නේ කියන කාරණය පිළිබඳ තීන්දුවක් ගනිවි. පක්ෂයට කුමන්ත්‍රණය කරන්නේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පක්ෂය අකර්මණ්‍ය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නේ. ඔවුන්ට ඕන කරලා තියෙනවා මේ පක්ෂයේ ගෙඩි පිටින්ම, පක්ෂයේ සියලුම සංවිධාන ආයතන ව්‍යුහය විසින්ම පක්ෂය ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් බවට පත් කරන්න, ජනාධිපතිවරයාගේ කණ්ඩායමට එකතු කරන්න. ඉතින් ඔවුන් දිගින් දිගට ඒ සඳහා
රැස්වීම් පවත්වනවා, ඒ සඳහා ප්‍රකාශ කරනවා, ඒ සඳහා විවිධ අවරදාන වරප්‍රසාද ලබා දෙන්න උත්සාහ කරනවා. මේ වටපිටාව මැද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන කණ්ඩායම ස්වාධීන විඳගෙන කියනවා ආණ්ඩුවෙන් අයින් වෙන්න, ආණ්ඩුවෙන් ඉවත් වෙන්න, මේ මහජන විරෝධී මානව හිතවාදීත්වයේ විරෝධී ආණ්ඩුවට වෙරේව පෙළ ගැහෙන්න කියන කාරණාව අපි ඉල්ලා සිටිනවා. ඉතින් එසේ ඉල්ලා සිටින අතරතුර ඔවුන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට නිය අධිකරණයේ ඉදිරියේ තියෙන ගැටලු ක්‍රමයෙන් පියවරෙන් පියවර අතික්‍රමණය කරමින් පක්ෂයේ ස්ථාවර කර ගැනීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඔව්, ඔවුන් තමයි වෙනම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා හදාගෙන, ඔවුන් කිසිම නෛතික පදනමක් නැහැ, මැතිවරණ කොමසාරිස්වරයා කොහෙවත් පිළි අරගෙන නැහැ, අධිකරණයේ කොහෙවත් මොයේ ලේකම්වරුන්ට සභාපතිවරුන්ට අවකාශයක් ලබා දීලා නැහැ, ඔවුනුත් අධිකරණමේ ක්‍රියාමාර්ගයට යටත් වෙලා ඉන්නේ. ඉතින් මේ වටපිටාව මැද සංදර්ශනමය වශයෙන් ආකර්ෂණීය යම් ව්‍යාපාර පවත්වගෙන ආණ්ඩුවේ සල්ලි වලින් උත්සාහ කරනවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. නමුත් මේ වන විට පසුගියදා උදෑසිරි ජයසේකර ලේකම්වරයාගේ නඩු තීන්දුවට මැදිහත් වීමට, අධිකරණමේ ක්‍රියාමාර්ගයට මැදිහත් වීමට පක්ෂයේ භාණ්ඩාගාරිකයයි කියන ලසන්තල ගේවන්න මහතා ඉදිරිපත් වෙලා ඊට මැදිහත්කරුවෙක් විදිහට උත්සාහ කරපු අවස්ථාවේදී ගරු අධිකරණයේක ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි, ඔවුන්ගේ ඉල්ලීම අතුරුතහනන් නියෝගය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉතින් මං හිතන්නේ ඉදිරියේදී ඒ ලබන සතියේ ඒ අධිකරණමේ ක්‍රියා අවසාන තීන්දුව ප්‍රකාශයටපත් වේ. මේ වෙන විට තේරුම් ගනිමින් තිබෙනවා පක්ෂය කාටද නිල වශයෙන් නෛතිකමය වශයෙන් හිමි වෙන්නේ කොයි පාර්ශ්වයට කියන කාරණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙන විට පක්ෂයේ මහලේකම්වරයා විදියට අධිකරණේ පිළි අරගෙන තිබෙනවා දයාසිරි ජයසේකර මහතා. ඒ අධිකරණමේ තීන්දුව දෙන්න තිබුණේ පසුගිය දවස්වල. නමුත් ඒකට මැදිහත් වෙන්න උත්සාහ කරනු ලැබුවා ඒ තීන්දුවට පාර්ශ්වකරුවෙක් විදියට මැදිහත් වෙන්න උත්සාහ කරනු ලැබුවා ලසන්තල ගේවන්න මැතිතුමා ප්‍රධාන කණ්ඩායම. ඒක ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි, අතුරු තහනම් නියෝගයක් ලබා දීමත් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ලබන සතිය වෙනකොට ඒක අවසාන තීන්දුව ප්‍රකාශයටපත් වෙයි. මේ වෙන විට පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ දයාසිරි ජයසේකර මහතා. පිළිගන්නවා දයාසිරි ජයසේකර තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්. තව ලේකම්වරයෙක් නැහැ. ඒක දැන් සභාපතිවරයා වශයෙන් සභා හිටිය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, එතුමා ඉවත් වුණා. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවා. එතුමාට විරුද්ධව අධිකරණ මෙතිරා මාර්ගයක් ගෙනින් දෙන ඔහුගේ පක්ෂ සමාජිකත්වය පිළිබඳ මේ වන විට පක්ෂයට සභාපතිවරයෙක් නැහැ, පක්ෂයට භාණ්ඩාගාරිකවරයෙක් නැහැ. ඉතින් මම හිතන්නේ පක්ෂයේ නීත්‍යානුකූලව පියවරෙන් පියවර පක්ෂයේ ලේකම්වරයා ස්ථාපිත වීමෙන් පස්සේ පියවරෙන් පියවර පක්ෂයේ විධායක සභාව රැස් කරලා සභාපතිවරයෙක් සහ භාණ්ඩාගාරිකවරයෙක් ඇතුළු අනිත් ලේකම් අනිත් නිලධාරීන් පත් කර ගැනීමට අවකාශය තියෙනවා සංවිධායකරුන් කණ්ඩායමට.